කතිගතකන උත්තම දේශනාව. තව ප්‍රශ්නයක් තියෙන, මෙකල අපගේ දරු පවුල්වල විවාහකයිට දූ දරුවන්ට දරුඵල ලබා ගැනීමට ධර්මානුකූලව ආශිර්වාද ලැබෙන පින්කමක් ඇද්ද කියලා නේ. ඉතින් මේකදී අපි දැන් මේ හැමදාම විග්‍රහ කරලා තියෙන දෙයක්, දරුඵල නොලැබෙන්න හේතුවක් මොනවද කියලා බලපුවාම, මේ ලෝක සත්වයෝ කාමයන්ට ගැටිවිලා කාමයන්ගේ බලාපොරොත්තුවෙන් පංචකාමීන බලවෙලි දෙන දීලා, හැබැයි ඇතින්නා වූ විවිධාකාර කරදර මට්ටම් දැකලා ඉතින් ඒකෙන් නිදහසලා කාමීදීට හිතලා ඊ ආදි වශයෙන් දරුඵල නැති කරගන්න විවිධාකාර ක්‍රමසතාවන් හෝ යෙදෙනවා. එහෙමත් යෙදලා හිටනම කාමීට පරිත වෙනවා. එහෙම කාමීට පරිත වෙලා මොකද කරන්නේ? විවිධායක උපදෙස් දෙනවා. ඔය දරුව හැදුනහම hali කරදරයි. දරුවත් එක්කලා ජීවත් වෙන්න ගියහම hali කරදරයි. දරුව හදාගෙන නැති ක්‍රමයක් අනුගමනය කරලා කාමීට නිදිද හිටවල. තවත් උපදෙස් දෙන්න පුළුවන්. එන හැදිච්ච දරුවෙක් ගැන ඉක්මක ලෝක මරලා දාපන් දැමති උපදී විසේ. මෙන්න මේ පිළිතිය ගැනීම ගක්ෂා වෙලා ඇත. ඔව් වැඩි කරගත්තාම අලි කරදරයි. ඔය ජාතිය සසරෙදි කියලා හිටන් ඔය පංචකාමික නැඹුරු වෙලා විවිධාකාරයෙන් ඇති වෙන්නා වූ තමන්ට කර්ම වීගින් ඉඳ තින සත්ව කොට්ටාස ඉන්නව බලටත් ඒ වාගේම තමාගේ යුතුකමක් වශයෙන් කරන් තිනා තී ඒවර පහල ගහලා දාලා පැත්ත දාලා තමන් ඒකට අවස්ථාව සලසන් නැතුව අහක් කරලා දාලා හිටන් අලිදී කටයුතු කරනවා. දැන් මේ කර්මයේ විපාකයක් වශයෙන් එනවා කළට හේතු දෙ හේතු දනෝ ඵලෙ. අන්ත මග වැහවලන් ඒකේ ඵලෙ මොනොත් මග වැහෙනවා. මුවත් සදාට ඉන්නේ නැහැ. අවුරුදු 60 70 කියලා ගන්නේ නැත්නම් ආයු උපතකට කැපට යන්න කොහෙ යන්නේ? යන්න දෙයක් නැහැ. විකර්ෂණය වෙනවා ගැව විකර්ෂණය. මොකද වෙන්නේ? මෙලෝදි කරලා දුන්න එක Tamanට නැහැ. ඒ නිසා මව ගැබකට ඉන්න විදිහක් නැහැ. ආකර්ෂණය වෙන්නේ විකර්ෂණය වෙනවා. කර්ම බලවේගයක් තියෙනවා. මව් ගැබවට එහෙම ප්‍රතික්ෂේප කිරීමයි කර්ම බලවේගය. ඉතින් එහෙම වැඩ කරගෙන එන කෙනා ඉතින් ඉතිරි පුරුත වශයෙන් ඉපදිලා හිටන් ඒකේ ගතියේ ගතිය ගැලපෙන්නා වූ දෙන්නේ කිකදලා අසාද වැඩගෙන ඊට පස්සේ මොකද කරන්නේ? වටේට බලන අලුතෝ ළමෙක් ඉන්නා අර පොල්ල උස්සගෙන යනවා උහුරතල් කරනවා අනිහත් දෙකක් නැන්නේ. ඉතින් අල්ලනවා දුක් වෙනවා. බං අලුත දුන්න උපදේශ තියෙනවා නම් ඔය උපදේශ මාලාවේ හේතුවේ ඵලයේ තමන්ට ඇවිදින්නේ. තමන්ට එහෙම එකක් නැහැ. ඒ කරදරයක් වෙන බලපුවාම කියන්නේ වෛද්‍යවරු බලපුවාම විවිධාකාරකම කියනවා. සමහර රටින් ධාතු දුර්වලයි කියනවා. එහෙම නැත්නම් තවත් ආකාරයෙන් ගැව දුර්වලයි කියනවා. එහෙම නැත්නම් එකක් වටනේ මොකක්ද කියලා හොයන්න බෑ කියනවා. ඉතින් හැම ඒ වගේ ක්‍රම වේද තියෙනවා. මොනද ඒකින් හරි අපි යම් සත්‍යකෙනට අපෙන් අවලයක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝෂයක් වුණා නම් කියලා කියනකොට තමන්ට ඒ දරු බල බලාපොරොත්තු වෙනයි දකින්න ඕනේ. යම් කිසි ආකාරයෙන් යම් කිසි දරුඵලයක් වශයෙන් ලෝකයේ බිහි වෙන්නේ ඉන්න සත්වයෙකුට ඒකට බාධා පමුණුවන ඒ වගේම හතුරුකම් කරලා මගෙන් අවේද අසාධාරණ කරලා කවදා හරි සසරේදී අනුන්ට උපදෙස් දීලා ගබ්සා කරෝලා දරුවන් නැති කරෝලා මෙහෙම දේවල් මොනවා හරි කළා නම් බීජ විනාශ කරලා එන්නම් යම් කිසි විදියක බිත්තර වැන්දියක ඉන්න සතා හෝ වනසලා දමලා මම මෙහෙම දේවල් කළා නම් මට කොහොමද ආයතරයක් මේ ඒව කරපු දෙයකින් ඒ විදියට මටත් කවදාවත් ඉඳන් සිල් ලබන්න හේතුවක් නැහැ. ඒ වගේ දෙයක් මම කරමු එකේ විපාක කොටසක් මට මෙහෙම එනවා. තව වැඩියෙන් කරා නම් මටත් උපදින්න දෙනක් හම්බෙන්නේ නැහැ බලාලට වාසි. අනික මගේ මට දාව දරුවෙක් උපදින්න නෙමෙයි මට මිනිස්සෙක් කියලා උපදින්නවත් මස් වේකාරක හිමි කාර්කමක් නැහැ. එහෙම කර්මයක් මේ කරලා තියෙන එක දකින්න ඕන. ඉතින් මේවා මම සමාජයේද කරලා තියෙන අවල අසාධාරණික තේරුම් ගන්න ඕන. මේ මතෝ එහෙම අවල අසාධාරණයක් අන්න උපදින්න තියෙන ඒ විදියට විනාශ කිරීම දැක් විනාශ කිරීම ඊට විනාශ කිරීම මම හරි වැදගත් කරන්නේ නැහැ. මේක අයිතියක් අසාධාරණයක්. මේක එළිය බලන්න බලාපොරොත්තු වෙන සත්‍යයේ ඇති නම් මේ සත්‍යයට නිදිමිදා කරනවා බාධා පවනවා කියන්නේ අසාධාරණයක්. ගැළපෙන්නේ මේක බලාපොරොත්තු වෙන නම් ලෝක සත්‍යෙ මුලින්ම දැන වෙන තාක්කල් දැනගන්න තාක්කල් ඒක බලාපොරොත්තු මහා විභාග වශයෙන් සමාගෙන ඉන්නේ. ඒකත් සත්‍යයේ තියෙන මග විද නිද අහුරන්නේ ඇති නෑ මේක මත මන්ත්‍රේ වැළැක්වීම මේකත් කරන්නේ. හරි කිනම් අවදක් නෑනම් මහාදිමේ සමගියෙන් සමාදානයේ නිද හදන්නේ පිළිමෙන් දාන ආදිවාසීන් වගේ වෙන සුගත වීමේ හේතුකාරක ඉන්නා වූ දාන ඊයභාවයේ නිවිදේ දාන ඒ වගේ දානය දීලා කුමුදුස ආශිර්වාදින් මගේ අවේද අසාධාරණී අන්තාදී සත්‍යයේ නිවිදී බැරි වී මේ සුගත වීම වෙලා ඒ සත්‍යයේ මගේ කවදාවත් ආදවත් අවේදක සාධන මතුවලත් නිවිදී මේ හත් වීවාගේ අනිත්‍යම කළකේ විඥාන නිරන අවන්තෝ කරනවා ඥාන සම්පේත්‍ය රතල
අර විදිහටම අර ශක්තිය විහිදලා ගිහිල්ලා ඒ ඇයිට ලැබෙන්න පටන් ගන්නවා. Taman ණය ගෙවුවා වෙනවා. Tamanගින් විචාවල ණය ගෙවුවට පස්සේ යම් කිසි ණයක් හේතු කරගෙන නැත්නම් හේතුවක් ගොඩනැගිලා තිබුණා නම් Tamanට දුකක් කරදරයක් ඇති වෙනවා. දරුවෙක් ලැබෙන්න හේතු නැති වෙනවා. අන්න ඒක ඉවත් වෙලා යනවා. ගෙවිලා යනවා. කර්මයේ ගෙවිලා ගියා. ඒ කර්මයේ ගෙවිලා ගියාට පස්සේ කායික වශයෙන් හෝ තිබුණා නම් යම් කිසි ආපදාවක් ඒ කර්ම බලයෙන්ම හටගත්ත ප්‍රවෘත්ති භාගයක් තිබුණා. ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මකයට පටන් ගන්නවා. ඉන්ද්‍රිය අක්‍රිය කියලා තිබුණේ අපිට නොපෙනෙන එක්තරා ප්‍රවෘත්ති ඒවත් පැවැත්මෙහිදී බලපාන කර්ම විශේෂය ශක්ති විශේෂයක් ඉන්න පටන් ගන්නවා. අපි දන්නේ නැහැ කොහොමද ඉන්නේ ක්‍රියාදාන. අන්න ඒක ධර්මතාවය. අපි කරපු දේ නම් විභාගයට ඇලගහලා නැහැ. කවුරුහක් කරන එකක් නෙමෙයි. අත්ම කරගත් එකක් අපි කරා නැහැ. එයන් මේකට වන්දි කියලා නිදහස් වුණාට පස්සේ ඒ ආව ක්‍රියාදාමී අර ඉන්ද්‍රිය විකෘති කරන ක්‍රියාදාමී ඉවරයි. සමහරවිට ශාරීරික හෝමෝනියක් නිකුත් කරනවා නම් දරු ගවක් හට ගැනීමට. ඒක දුර්වල නම් ඒ ඉන්ද්‍රිය දුර්වල නම් දරු ගවක් හට ගන්න නැතුව තියෙන පුළුවන් ඒ හේතු. හේතු වලේ ක්‍රියාත්මක නැහැ. දැන් අපි අපේ පාප කර්ම හේතුවට වන්දි කියලා නිදහස් වුණාට පස්සේ අර හෝමෝන නිකුත් කරන ඉන්ද්‍රිය හොඳට තියෙනවා. අර ශක්තිය නිසා නිකුත් නොකර දැන් මේ ශක්තිය ඉන්නේ. ඒ වෙනුවට හොඳ ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. සමගිය සමාදානි අභිද්දේ උදා වීමට මතු කරව පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මකයට පටන් ගන්නවා. ඒක විරෝධීම ක්‍රියාත්මකයට පටන් ගත්තොත් ප්‍රවෘත්ති පහක වශයෙන්. අර ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න දැන් ශක්තිය ගොඩනැගිලා එනවා කර්ම ශක්තිය වශයෙන්. ඇවිදලා එනකොට මොකද කරන්නේ? ඉන්ද්‍රිය නිරෝගී වෙනවා. අර හෝමෝන් ක්‍රියාත්මක වුණාට පස්සේ දරු ගැබක් හට ගැනීමට අවශ්‍ය කරන තියෙන ගුණත් පූර්ණ වෙලා එනවා. ඊට පස්සේ දරුවෙක් ලැබෙනවා. හේතු වාසනාවන්ත ඉන්නවනම් විනත් දහමක් කළත් ඊට හේතුකාරකයක් ලැබලා තිබුණා. ඊට හේතු වෙන්නා වූ පුණ්‍ය අනුමෝදනා වෙත හොඳ ගන්ධබ්බියක් ඇදී වාසනාවන්ත ධර්මයේ පදේ බලටත් තියෙනවා. කනේ හොයි. ඉන් අපි කරු කර්ම වේගී අති බලවත් නම් එහෙම කරන්න දෙයක් ඇත්තේම නැහැ. ඔය මොනවා කළත් මේ අධ්‍යවේදී ප්‍රතිඵලයන් හොලා බණ්ඩක් පුළුවන්. එහෙම ඒවා 10ක් 15ක් නම් තියෙන පුළුවන් ඔය අතරේ. ඔබ තෝරා ගන්න විදිය. ඉතින් ක්‍රම වේගී මොකද්ද? ඇති තරම් දුරට ලබන්න පුළුවන් ඔය කියන ක්‍රම රටාව අනුව. මේ 100%ක් එහෙම කියන්නේ නැහැ. මේ 100%ක් කියන්නේ මේ අපි කියන කර්ම ශක්තියෙන් 100%ක් සාර්ථක කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මොකද මොන විදිහකින්වත් අපි අනුන්ට දීලා තියෙන ක්‍රමවේදී අනුන්ට දැනුම් දීලා තියෙන ක්‍රම රටාව කුල්පතක් වාගේ ක්‍රියාත්මක එකක් දීලා තිබුණොත් එහෙම සසරේදී අපි කොයිතරම් මේ සාන්තිය පමුණවන්න හැදුවත් දීපු කුල්පතයි වැඩි වැඩි වෙනවා. මොකද මිත්‍යා ඥානියක් ලබාගෙන මිත්‍යා විමුක්තියටපත් වෙලා ඒ කියන්නේ මිත්‍යා සමාධියටපත් වෙන වට්ටමින් හිටියොත් එහෙම මිත්‍යා දෘෂ්ටියකින් තමා විතරයි මේ දෘෂ්ටියේ ඉන්නේ. එයා අසත්පුරුෂයා කියන වට්ටමේ ඉන්නවා. දරුවෝ නැති එක හුඟක් හොඳයි. ওই දරු ගැප් වේ මොකුත් නැහැ. තමාගේ දෘෂ්ටියේ පිහිටලා ඒ සමාධිය මිත්‍යා සමාධිය කියලා ලෝකෙට බලපුත් තියෙනවා. මිත්‍යා ඥානියන් මිත්‍යා විමුක්තිය පෙන්නනවා. අන්නේ જાතියේ කිව්ව කෙනාට ඒක ලෝකේ පවතින මිනිස්සු අතර කියලා යා මෙරලා ගියා. අහවල් විද්‍යාඥය, අහවල් විද්‍යාඥය මෙන්න මෙහෙම කියා තියෙනවා. ඔය විතරේ සතු නෑ කියන. ඒගොල්ලෝ පරීක්ෂණ කළා. ඒව නැහැලු. අපිට කියා දීලා තියෙනවා. අපිත් ඒක විශ්වාස කරනවා. අපි පරපුරේ ඇත්ත ඒක හරියට විශ්වාස කරනවා කියලා පරපුර හත් පොත්තරේ යන්නේ. ওই තාකල් එයා ගිහිලා මෙහෙ මැරිලා ගිහිලා කොහේ හරි දහදු කරේ ඉපදිලා හිටියා. මොන જાතියේ පින්කම් කරලා පින් දෙන්න ගියත් මොකද වෙන්නේ? ඔහු මේ ලෝකෙන් දීපා මිනිසු ක්‍රියාත්මක කරන පවුනන උල්පත් වාගේ හරි පින්නන උල්පත් යන එක විතරම ආපහු යනවා. ගිහිලා ගෙවා හරින්ද ගෙවා හරින්ද ආයි ගොඩ නැගෙන. ලෝකෙට දීලා දිනවා එයා බරපතල කෙනේ හැටි. ඒ නරක දෙයක් ලෝකෙට දුන්නොත් එහෙම ඔය මහා පාපින් භෝජන වෙන්න සිද්ධ වෙනවා. ඒ දෘෂ්ටිගතක විලා ඉන්න තා කල් මේ දෘෂ්ටිගතක යම් තාක් ඉන්නවද? යම් තාක් මේ පැවැත්මේ යනවද? ඒ තා කල් ඔහුට නිදහසක් නම් ලැබෙන්නේ නැහැ. පවු ගුණනවා. උල්පතකින් වා ඔහුට සාපේ ගොඩ නැගිනවා. කොච්චර සාප අධ්‍යාපක ඉදිරියට ඇවිල්ලා ඉන්න කොච්චර කෙලවර කරන්න හැදුවත් ආයි බලාගෙන ඉනවා. ඉතින් මෙන්න මේ වගේ වෙන පරිස්සම ඉන්න ඕන කිව්වේ ඒකයි. මිත්‍යා දෘෂ්ටියක් නම් Taman බම් බෑප නිගමනී හැටියට ලෝකේට වන බණක් වශයෙන් දෙන්න යන්න හොඳ නැහැ. ඒක හරිනම් ඉතින් පින්වුනන උළුපතා. ආයි යා මලක්වන්න බෑ දිගටම ජයග්‍රහණී සියලුවතින් වෙනවා. හරිනම්. වැරදිනම් එහෙම වෙනාසයෙන් විනාශේ යනවා. අපායම කොට ඉන්න බැරි වෙන ක්‍රමයක් එදෙනවා අන්තිමට. අන්න ඒකයි ස්වභාවික තේරුම් අරගන්න ඕනේ. මේ වගේ අපි ඉතින් සතරේදී ඒ වගේ වගේලා තිබුණොත් එහෙම ඔය මොන දිවි දානියක් දීලා කිරිපැන් දානියක් දීලා එක ආශිර්වාද ගන්න ඕකෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. විඳින්න සිද්ධ වෙනවා කොච්චර කාලයක් ඉඳි වෙයිද?
ඒක තේරුම් අරගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.